أي بوان ولا هموت ما هتين كهومدة، ونن ماما ده تركنا أوارا سمر راس ريسيبي إيكا، هتين نبي بالمو، أبي هذا هدا عن يعني راس سمر راس يدولو بيتوا، أبي بالمو أبي تا وشكراني منو هذا كيلا. ماما متن أركنا تينو هال بيتي غرام دسيه بانهاك برمانة ياك. إيه وعيم غاغاتا بودي بول باغا ياك برمانة ياك أركنا تينو. ඒ වගේ මෙලවලු විදිහට මම අරගෙන තියනවා හිනියට කපාගත්තු කැරට් ගෙඩි දෙකක ප්‍රමාණයක් ඒ වගේම නැවුම් ලූණු කොළ කීපයක් අරන් තියනවා ඒ වගේම අමු මිරිස් කරල් කීපයක් කපලා අරගෙන තියනවා ඔයාලට පුළුවන් ගොටු කොළ වගේ දෙයක් පාවිච්චි කරන්නත් ඒ වගේම ලීක්ස් වගේ දෙයක් භාවිත කරන්නත් පුළුවන් ඒ වගේම මම අරන් තියනවා ලුණු කුඩු තේ හැඳි එකහමාරක වගේ ප්‍රමාණයක් ඒ වගේම අපිට ඕනේ මද රසණිය වතුර කෝපයක් දැන් අපි බලමු මේක හදාගන්න විදිය ඔන්න මම මුලින්ම හාල් පිටියකට අපි ගාගත්තු පොල් ටික එකතු කරනවා ඊට පස්සේ අපිට පුළුවන් අපි කපාගත්තු ලූණු කොළ ටික එකතු කරගන්න මෙතෙන්දී අපිට පලා වර්ගයක් උනත් පාවිච්චි කරන්න පුළුවන් gedara තියෙන පලා වර්ගයක් ඊට පස්සේ ඔන්න අපි කැරට් ටිකත් එකතු කරගත්ත අපි කපාගත්තු ඒ වගේම අමු මිරිස් කරල් කීපයක් අපි එකතු කරනවා පුංචි බබාලා ඉන්නවනම් අපිට පුළුවන් අමු මිරිස් එකතු නොකර ඉන්න ඒ වෙනුවට තවත් පෝෂ්‍යදායි පලා වර්ගයක් වගේ එකතු කරගන්න පුළුවන් ඊට පස්සේ මම ලුණු කුඩු ටික එකතු කරලා හොඳින් මේ අමුද්‍රව්‍ය ඔක්කොම එකින් එක මිශ්‍ර කරගන්නවා වතුර දාන්න කලින් තමයි මේ මිශ්‍ර කරගන්නේ හැම අමුද්‍රව්‍යයක්ම. ඉන් පස්සේ පොඩි ප්‍රමාණ වලින් වතුර එකතු කරන ගමන් අපිට පුළුවන් මේ පිටු මිශ්‍රණය ලොකු කැබලි වෙන්නේ නැති වෙන්න මිශ්‍ර කරගන්න. ඉතින් විනාඩි 10ක් 15ක් මේ විදිහට මිශ්‍ර කරගත්තු පොඩි කැබලි වලට වෙන් වෙලා තියෙන පිටු මිශ්‍රණය තමයි මේ දැන් අපි අපේ පිටුව තඹ ගන්නයි යන්නේ අපිට පුළුවන් අපේ මේ පිටු බම්බුව ආධාරයෙන් මේක තඹ ගන්න ඉතින් දැන් මම මේ පිටුව හදා ගන්න තමයි මේ යන්නේ ගොඩක් තද කරන්නේ නැතුව කට මට්ටමටම පුරවගන්නේ නැතුව අපි සාමාන්‍ය විදිහට මේ පිටු ටික මේකට පුරව ගන්න ඕනේ. මේ තියෙන විදිහට මම පුරවගත්තු පිටු මිශ්‍රණය. දැන් මේ මූඩිය හොඳින් වහලා අපිට පුළුවන් නටන වතුර භාජනයේ තියලා මේක තඹ ගන්න. ඔන්න දැන් අපි දර ලිපේ තිබ්බ අපේ වතුර එක හොඳින් නටනවා. හොඳින් නුණු වෙලා. ඉතින් දැන් අපි අපේ පිට්ටුව හදා ගන්න තමයි යන්නේ. පිට්ටු හැදුනහම හරියට තැඹුණහම ඒ උඩින් තියෙන සිදුරින් යනවා අපි පේනවා හුමාලය. ඔන්න දැන් අපි අපේ පිට්ටුව හදලා ඉවරයි. බොහොම රසට ඒ වගේම ගුණට අපිට කන්න පුළුවන් රස පිට්ටුවක්. ඔයාලා කැමති කරි එකක් එක්ක හොඳ හොද්දක් හදලා මේ පිට්ටුව රස විඳින්න පුළුවන්. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉදිරියටත් මගේ රසවත් රෙසිපි එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.